හොඳ ධර්මයේ කියන සතුටෙන් ඉන්න කෙනෙක් ඇසුරු කළොත් අපේ සතුට අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. නිතර දුකින් ඉන්න ප්‍රශ්න ගොඩාක් එක ඉන්න කෙනෙක් එක්ක කතා කළත් අපේ ඔළුව රිදෙනවද නැද්ද? හැම වෙලාවෙම ප්‍රශ්නයක් කියන කෙනෙක් කෝල් කළොත් ඒක උස්සන්නවත් ඔයාලා කැමතිද? ප්‍රශ්න තියෙන අය නිතර දුක් කිය ඉන්න අය අනුකම්පාවෙන් ඇසුරු කළාට කමන්නේ. හැබැයි Tamanne සැනසෙලි හිතක් ඕන කෙනෙක් ඒ අය ගුණාක් ලං කරගන්නේ. අතේ තුවාලයක් නැත්තම් අතින් වස වුණත් තරන් යන්න පුළුවන්. අතේ තුවාලයක් තියෙනවා නම් වහක් අල්ලපු ගමන් එකට යනවා. අපිට කිසිම ප්‍රශ්නයක් නැත්තම් අනුන්ගේ ප්‍රශ්න අහගෙන හිටියට කමක් නැහැ. නමුත් બોලේ අපේ ගෙවල් වල ප්‍රශ්න. දැන් මේ මිනිහගෙන් හොඳටම ගුටි කාලා මොන්ද ගෙන් එළියට එනකොටම කියන්න කෙනෙක් නැතුව අල්ලපු ගෙදර ගෑණි මිනිහගේ වැරදි ටික කියාගෙන එනවා. දැන් මෙයා ඒක අහගෙන ඉන්නවා. එයත් අඬා මේ අඬන කෙනාගේ ඔළුව අත ගන්නවා. ඕක නේද ඇත්තටම තියෙන්නේ. සර්පෙක් දෂ්ට කරපු කෙනෙක් සර්ප විෂ ශරීරගත වෙලා සර්ප විෂ ශරීරගත වීමෙන් දුක් විඳ විඳ ඉද්දී තවත් සර්ප විෂ ශරීරයට ගිය කෙනෙක් ඇවිල්ලා කියන දුක අහගෙන ඉන්නවා. ඔන්න අපේ දුක්කීම එදා අපි කියනවා අනේ නිකන් අහගෙන ඉන්න මේක කියන එකත් මට සැනසෙල්ලක් කියලා. දුක් කියලා දුක් ඉවර වෙනවා නම් මේ ලෝකේ දුක අවබෝධ කරන්න දුකින් නිදහස් වෙන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේද? කියන්නනේ තියෙන්නේ. ඔයාලට වෙලා නැද්ද දුක කියපු නිසාම ප්‍රශ්න වැඩි වෙච්ච ඒවා? හිතේ දුකට සමහරලාට කියනවා වචනයක් වැරදිච්ච ගමන් ඒකම කරකිලා ඊළඟ දවසේ ප්‍රශ්නෙට එනවා. මනුස්සයෙකුගේ හිතට දුකක් ආවොත් තරහක් ආවොත් ඒ මනුස්සයෙන් කියනවනේ එක ඒවා. ඒ කියන ඒවම ඒක ඔයාට මෙහෙම කිව්වා. මාත් එක්කනේ කිව්වේ. ඔයාට මෙහෙම කිව්වා. එතකොට ඊළඟ දවසේ උඹ මට මෙහෙම කිව්වලුනේ. ඔන්න ආයෙ එකක්. දුක විසඳගන්න කියලා කියපු එක කියන්නේ ප්‍රශ්නයකට විසඳුමක් දෙන්න ගිය එක විසඳුම ප්‍රශ්නයක් බවට පත් වුණා. ඒකට හේතුව තමයි ඇසුරු නොකළ යුතුව ඇසුරු කිරීම. අසත්පුරුෂව ඇසුරු කළා නම් හිතට එළිය ගන්න බෑ. එළියෙන් තියෙන හිත අඳුරු වෙනවා. යසට පින්කමක් කරලා හිත සතුටින් එනකොට මොහි කොහේ හරි තියෙන කුණු කන්දරාවක් කියනවා. කියපු ගමන් මොකක්ද අඳුරු වෙන්නේ? අපේ හිත අඳුරු වෙනවා. අපිට මේ හිතෙනවා යසට ආවා මේක කෑවා. මේ ඒක වෙන්නේ එවැනි චරිත ඇසුරු කරන නිසා. හිත එළිය කරන්න නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය තරම් තවත් දෙයක් නැහැ. කල්යාණ මිත්‍රය අඳුරු හිත එළිය කරනවා. එයාගේ තියෙන ප්‍රශ්නේ හොඳට යට යවනවා. ප්‍රශ්නේ සුලමුල හොඳට හොයලා දෙනවා. ඒක කරන්නේ ධර්මයේ දන්න සත්පුරුෂෙක් විතරයි. අසත්පුරුෂයා කරන්නේ ඇවිලෙන ගින්දරට පිටුරු දානවා. තවත් ගිනි ගන්නවා හිත.